ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමක් 2019 අප්‍රේල් මාසයේ 21 වෙනි දින එනම් එදින පාස්කු ඉරිදින සිදුවුණේ මහා බෝම්බ ප්‍රහාරයත් සමග සිදුවුණු ඛේදවාචකයට අප්‍රේල් මාසයේ 21 වෙනිදාට වසර 4ක් සපිරෙන අපි දකිනවා මේ හැම සංවත්සරයක් කිට්ටු වෙනකොටම අපිට අලුත් පහේ නාටක තිර රචන එලි දැක්වෙන එකක් අපි පහුගිය ටිකේම දැක්කා මම හිතන්නේ ඊයේ ප්‍රකාශයට පත් වුණු ඒ මාධ්‍ය ප්‍රකාශනය පොලිසිය විසින් නිකුත් කරපු ඒ නාටකයක නැත්තම් තිර රචනාවක තවස් කොටසක් කියලයි අපිට හැඟෙන්නේ අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඉතාම සුවිශේෂී ලෙස බලපාන නැත්තං මේ පාස්කු ප්‍රහාරයේ පිටුපස තිබුණු හස්තයන් හඳුනා ගැනීමට තියෙන ප්‍රබල සාක්ෂියක් වන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා නැමති ඒ කටුවපිටේ දේවස්ථානයේ බොහොම ප්‍රහාර එල්ල කළ හස්තුන්ගේ බිරිඳ වැදගත් සාක්ෂියක් කියන එකයි අපි විශ්වාස කරන්නේ. දැන් ඇය එදා සයිනමදු වල සිද්ධ වුණ ඒ ප්‍රහාරය සහ බෝම්බ පිපුරවා ගැනීම අවස්ථාවේදී ඇයත් මරණයට පත් වුණයි කියන කතන්දරය තමයි රඟ දක්වන්නට පැමිණි. ඒක තමයි ප්‍රචාරණය වුණේ. එතකොට ඒක ඔප්පු කරන්නට දෙපාරක්ම වාරවල් දෙකකදීම ඒ මියගිය අයගේ කොටස් අරගෙන DNA පරීක්ෂණයක් කරලා කියලා තිබ්බා ඒ කොටස් අතර සාරාගේ ශරීරයේ කොටස් තිබෙන්නේ නැහැ කියලා. දැන් මේක තමයි තිබ්බ කතන්දරේ නැත්තම් ප්‍රකාශනය. නමුත් අපිට හැඟුණා අපි දැක්කා සාරාව මරණයට පත්කිරීම අත්‍යවශ්‍යයි කියලා හිතන කණ්ඩායමක් කොහොම හරි එදා ඒ සයිනමදුවේ සිද්ධ වෙච්ච ඒ ව්‍යසනයත් එක්ක මැරුණයි කියන එක ඔප්පු කරන්නට පුළුවන් තරම් උත්සාහ කළා. මයිදන්නේ ඔවුන් ඊයේ කරපු ඒ ප්‍රකාශනයත් එක්ක සතුටු වෙනවා ඇති. අවසානයේදී හෝ සාරා ජස්මින්ගේ ශරීරයේ කොටස් ඒ DNA පරීක්ෂණය තුළ හඳුනාගෙන ඇයත් ඒ ප්‍රහාරය තුළ මිය ගියයි කියලා ප්‍රකාශ කරන්න. එතකොට තුන්වෙනි පාර ඇයව කොහොම හරි මළවුන් අතරට පත් කරන DNA ඒ පරීක්ෂණයක් තුළ. අපේ පළවෙනි ප්‍රශ්නය ඒ DNA පරීක්ෂණය කරපු පළවෙනි සහ දෙවෙනි වාරවල පරීක්ෂණය කළේ
මේ පරීක්ෂණය ගැන හරියාකාරව දන්නේ නැති අයද? එහෙම නැත්නම් ඒ අයට වැරදුනාද? එහෙම නැත්නම් ඒ අය ඕනාකමින් ඒක වරද්දවලා සාරා ජස්මින්ගේ ශරීරයේ කොටස් ඒ අතර තිබ්බේ නැහැ කියලා කිව්වද? එහෙම නැත්නම් වර්තමානයේ මේ අවසානයේ කරපු DNA ටෙස්ට් එකේදී ඒ කටයුතු ඉතාම සාර්ථක ලෙස කරලා ඒ කටයුතු මේ බලාපොරොත්තුෙන් හිටපු අයගේ මනදුල පුරවන්නට ආපු ප්‍රකාශනයක්ද කියන එක අපි ලොකු ප්‍රශ්නාර්ථයකින් අද ඉදිරිපත් කරන්න කැමතියි. අපි විශ්වාස කරනවා සත්‍ය කවදාක්වත් වලදාන්න බෑ කියලා. අපි විශ්වාස කරනවා යුක්තිය කවදාක්වත් පරාජය කරන්නට බෑ කියලා. සත්‍ය වලදාන්න යුක්තිය පරාජය කරන්නට පුළුවන් කියලා හිතන අයට අපි අද අභියෝගයක් ඉදිරිපත් කරනවා. ඔබට කවදාක්වත් ඒ දේ කරන්නට හම්බ වෙන්නේ නැහැ කියන එක අපි හිතා වුණා කමින් කියනවා. ඇයි? සත්‍ය හොයාගෙන යන යුක්තිය හඹාගෙන යන පුරවැසියන් හැටියට අපිට විශ්වාසයි අපේ ඒ හොයන සත්‍ය ඒ අපි බලාපොරොත්තු වන යුක්තිය මේ විඳිතයන් වෙනුවෙන් කවදා හෝ දවසක ඉලිදරව් වෙනවා ඉෂ්ට වෙනවයි කියන එක. ඒ සඳහා අපි නිරන්තරයෙන්ම අවදියෙන් කියන ඒ කතන්දරේ ඒ ප්‍රකාශනය අපි කරන්නට ඉතාම කැමති. අපි මෙහෙම දෙයක්ත් මේ අවස්ථාවේදී කියන්නට කැමති. මේ පාස්කු ප්‍රහාරය නැත්තම් පාස්කු මේ ව්‍යසනය සම්බන්ධව අපි මේ කරන අරගලයේදී ගොඩාක් වෙලාවට අපිට ඇහෙන දෙයක් තමයි ඔකට යුක්තිය හොයා ගන්නට නම් සත්‍ය එලි කර ගන්නට නම් ආණ්ඩු මාරු වෙන්නට ඕනයි කියලා. අපිට ඇහෙන ප්‍රධාන නැත්නම් අපිට ඇහෙන හඬක් තමයි ඒක. ඒ කියන්නේ මේ තියෙන ආණ්ඩුව වර්තමානයෙන් පත්වෙච්ච ඒ ජනාධිපතිතුමා සමග සිටින ආණ්ඩුවෙනු අපිට යුක්තිය සහ සත්‍ය හොයාගන්නට බෑයි කියන එකයි ඒ හඬවල් වලින් කියන්නේ. කනගාටුව එක නෙමෙයි. සත්‍ය හොයාගන්නට යුක්තිය පසදාලන්නට ආණ්ඩු මාරු වෙනකන් ඉන්න වෙන රටක නම් අපි ජීවත් වෙන්නේ. එහෙම සමාජයක නම් අපි ජීවත් වෙන්නේ. එහෙම වාතාවරණයක නම් අපි ජීවත් වෙන්නේ. මං හිතන්නේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැම කෙනෙක්ම ඉතාම කනගාටුදායක තත්වයකයි ඉන්නේ කියන එක මේ වෙලාවේ අපි ප්‍රකාශ කරන්න කැමතියි. නීතියේ ආධිපත්‍ය රජයන් නැත්නම් නීතිය නමන්නට පුළුවන් නම් බලයට, එහෙම නැත්නම් නීතියේ තියෙන ගවේෂණ පරීක්ෂණ යට ගහන්න පුළුවන් නම් බලධාරීන්ට, එහෙමනම් කොහොමද මේ රට තුල නීතිය ආධිපත්‍ය රජ කරන්නට හැකියාව තියෙන්නේ? මම හිතන්නේ එවැනි වාතාවරණයක එවැනි රටක නම් අපි ජීවත් වෙන්නේ පුරවැසියන් හැටියට අපි අනිවාර්යයෙන්ම අත්වැල් බැඳගෙන අරගලය කරල යුතුයි. මේ සමාජ ක්‍රමය, මේ විනාශකාරී ක්‍රමය කනපිට පෙරලලා අපි බලාපොරොත්තු වෙන වෙනස, නීතිය ආධිපත්‍යයට යටවෙච්ච
රටක් බිහි කර ගැනීමේ ඒ අරගලය තුල අපි නිරන්තරයෙන්ම රැඳෙන්නට ඕනයි කියන එක අපි විශ්වාස කරනවා ඒ සඳහා අපි ආරාධනා කරනවා අත්වැල් බැඳගන්න සංවේදී පුරවැසියන් හැටියට කියලා. දැන් මේ පාස්කු ඉරුදින සිදු වෙච්ච මේ මහා ව්‍යසනය අපි දන්නවා අපි හැම කෙනෙකුටම ඉතාම බරපතල ප්‍රශ්න බරපතල කරුණු කාරණා ගණනාවක් අපේ ඉදිරියේ තියෙනවායි කියලා. යුක්තිය හොයාගෙන යන මේ ගමනේදී මේ ව්‍යසනය පිටිපස්සේ මේ මහා බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ සංගවිලා තිබ්බ හස්තයන් සොයාගන්නට වෙරදර්ණ මේ අවස්ථාවේදී අපිට බොහොම පැහැදිලිව පේන්නේ මේ අරගලය දවසින් දවස ඉතාම අමාරු තත්ත්වවල අපි හිර කරනවායි කියන එක. එතකොට අපිට ප්‍රශ්නයක් නැගෙනවා මේ රට තුල මේ ව්‍යසනයට යුක්තිය හොයා ගැනීමේ අවකාශ තද්දෝ කියන්නේ මේ ව්‍යසනයේ පිටපස්සේ තිබ්බ හස්තයන් හඳුනා ගැනීමට මේ රට තුල තියෙනා වූ මේ ක්‍රියාදාමය කොතරම් දුරට ඒ කරුණු කාරණා ඉදිරිපත් කරන්නට හැකියාවක් තියෙයිද කියන එක අද ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අපි දන්නවා මේ ව්‍යසනයේ පිටුපස අනිවාර්යයෙන්ම සැලසුම් සහගත මහා ක්‍රියාදාමයක් තිබ්බයි කිය. මේක පිටුපස මහා මොලකරුවන් අත්වැල් බැඳගනිමින් මේ ක්‍රියාවට නැංවයි කියන එක අපි විශ්වාස කරන දෙයක්. එතකොට මේ පරීක්ෂණය කරාගෙන යන මේ ගමනේදී තියෙන සාක්ෂි ක්‍රමක්‍රමයෙන් නැතිකර ගැනීම නැතිකර දැමීම බලධාරීන් විසින් කරනවා නම් මම හිතන්නේ අපිට හැඟෙන දෙයක් තමයි ඒත්තු ගන්න දෙයක් තමයි ඒ බලධාරීන් එහෙම නැත්නම් මෙය හංගන්නට හදන අය අනිවාර්යයෙන්ම ඒ මහා මොලකරුවන් සමග සම්බන්ධ වෙච්ච අය කියලා. එහෙම නැත්නම් ඒ අය මහා මොලකරුවන්ද කියන හැඟීම අපිට එනවා. මම හිතන්නේ අපි බලාගෙන ඉන්න මේ මහා අපරාධමය නඩු විභාගයක් තියෙනවා 25 දිනකට විරුද්ධව. ඒකම අපි දකිනවා ඒහා සමානවම යන මේ සම්බන්ධව ඉන්න අයව අපදීලා නිදහස් කරන ක්‍රියාදාමයකුත් අපි දකිනවා නීති මාර්ගය තුල. හැබැයි අපිට ප්‍රශ්න තියෙන්නේ ඒ සාක්ෂි කොතරම් දුරට ආරක්ෂාකාරීව රඳවා ගැනීමට හැකියාව මේ වාතාවරණය යටතේ තියාගන්නට පුළුවන්ද කියලා. අපි දන්නවා මේ වෙනකොට සහරාන්ගේ බිරිඳ වන හාදියා අප ලබාගෙන ඉන්නවා. ඇගේ ජීවිතයට තර්ජනයක් තියෙනවද කියන එක අද ලොකු ප්‍රශ්නයක්. මොකද ඇයත් මේ විමර්ශනයේදී බලගතු සාක්ෂි ඉදිරිපත් කරන කාන්තාවක් නිසා. එතකොට දැන් මේ හැමගෙනාම කතා කරපු සාරා ජස්මීන්ව අවසාන කෙරුවට පස්සේ ඇය ජීවතුන් අතර නැයි කියන ඒ කතන්දරය ඉදිරිපත් කෙරුවට පස්සේ සමහර විට මේක වසන් කරන්නට උත්සාහ කරන අය හිතනවා ඇති ජාන්තම් තව කපොල්ලක් අපි පැන්නයි කිය. මම දැන් අපි
ඉතා උනන්දුවෙන් සහ ඉතාම ඌමනාවෙන් කියනවා අපි අවදියෙන් පුරවැසියන් හැටියට අපි අවදියෙන් යුක්තිය සොයාගෙන යන අය හැටියට අප අවදියෙන් සත්‍ය හොයාගෙන යන අය හැටියට අපි නිරන්තරයෙන්ම මේ අර්ගලේ ඉන්නවයි කියලා මෙයට සත්‍ය හොයාගන්න එම නිසා මේ අවස්ථාවේදී අපි ඉතා ඕනෑකමින් කියනවා මේ සොයා ගැනීම සත්‍ය සොයා ගැනීම කාලේ වැලිතලාවේ මත හංගන්නට වල දාන්නට උත්සාහ කරන හැම මොහොතකම අපිට වඩා ගැඹුරින් උනන්දුවෙන් ඒවා හවුස්සලා ඒවා ගැන සෙවීමෙන් කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේදී අපි කියන්නට කැමතියි ඒකම අපි ඉතා ඕනෑකමින් කියනවා අපි මේ වින්දිතයන් වෙනුවෙන් මේ කරන්නා වූ අරගලය මොනම අවස්ථාවකදීවත් පාවා නොදී ඉදිරියටම රැගෙන යමින් ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්නට අපි කැප වෙලා ඉන්නවයි කියලා. එතකොට මේ අපිට ඊයේ දැනගන්නට ලැබුණු මේ ව්‍යසනය සම්බන්ධවෙන් තිබුණු ප්‍රබල සාක්ෂියක අවසානයේ එහෙමයි කියලා කියනකොට අපි ආරාධනා කරනවා ඒ කියන අයටම පහුගිය දවස්වල නැත්තම් ඒ කාලේදීම තිබ්බ ඒ ලියකියවිලි වලට අවධානය යොමු කරන්නට කියලා මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ නොඑක්කාගේ හඬ නැගුවා හඬ නගලා කියන්නට පටන් ගත්තා සාරා ජෙස්මින්ව ඉන්දියාවට පන්නපු අය ගැන සාරා ජෙස්මින්ව ජීවතුන් අතර ඉන්නවයි කියලා ඇගේ කටහඬ ඇහුණයි කියන අය ගැන විස්තර අපිට අනිවාර්යයෙන්ම ලියකියවිලි වල තියෙනවා එම නිසා අපි අවදියෙන් අපි අවදියෙන් අපි ඉතා ඕනෑකමින් කියනවා මේ නාටකය වෙනත් වෙනත් අංශවලට යොමු කරමින් වෙනත් වෙනත් දිශාවලට යොමු කරමින් අඩපණ කරන්නට හදනවා නම් මේ ගවේෂණය මේ පරීක්ෂණ මේ නිරීක්ෂණ වෙනත් දිශාවලට යොමු කරමින් සත්‍ය සොයාගෙන යන ගමන අඩපණ කරන්නට හදනවා නම් එය කවදාක්වත් සිද්ධ නොවෙනවයි කියන එක අපි මේ අවස්ථාවේදී කියන්නට උත්සාහ කරනවා මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරනවා ඉතා ඕනෑකමින් එවැනි දෙයක් කරන්නට අපි පුරවැසියන් හැටියට ඉඩ දෙන්නේ නැහැ කියලා එම නිසා මේ පාස්කු මහා ව්‍යසනයට යුක්තිය සොයා ගන්නකම් මේ ව්‍යසනයේ පිටිපස්සේ හිටපු මහා මොලකරුවන් හඳුනා ගන්නකම් අපි නිරන්තරයෙන්ම අවදියෙන් අපි ඔබෙන් ඉල්ලනවා අවදියෙන් සිටින්න රැවටෙන්නට එපා නාටකවලට රැවටෙන්නට එපා ප්‍රචාරණවලට අවදියෙන් ඉඳලා ඊට වඩා ගැඹුරින් මේ හැම දෙයක් ගැනම අධ්‍යයනයක යෙදෙන්නට කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා ස්තුතියි මම හිතන්නේ මේ මොහොතේ අපි ඉතාමත් යුක්තිය පසලීමේ ක්‍රියාවලිය සහ ඒකට අදාළ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම්කිසි නැවත සිතා බැලිය යුතු තැනකට අපි රටක් විදිහට පත් වෙලා තියෙනවා. ඒ තමයි මේ රටේ සිද්ධ වෙන බරපතල අපරාධ බොහෝමයක් දිහා ආපස්සට හැරලා බැලුවහම ඒ අපරාධ සිද්ධ වෙලා තියෙන්නේ පවතින පාලකයාගේ හෝ පාලනය හෝ රජයේ හෝ එහෙම නැත්නම් යම්කිසි බලවත් හස්තයක් ක්‍රියාත්මක වෙන තැනක නම් අපි දැන් අත්දැකීමෙන් දන්නවා මේ රට තුල ඒ අපරාධ හෙළිදරව් වෙන්නේ නැහැ කියලා. යම්කිසි අපරාධයක් සිද්ධ වෙලා මාසයක් දෙකක් යනකම් ඒ දේවල් හොයාගන්න බැරි නම් ඒ දේවල් ඒ පරීක්ෂණ විමර්ශන
එක එක දිසානති වලට සීසී කඩ දුවන ස්වභාවයක් පේනවා නම් අද හොයාගන්න සාක්කිය හෙට සාක්කියක් නෙමෙයි කියලා හෙලිදරව් වෙනවා නම් හෙලිදරව් කරනවා නම් ප්‍රකාශ කරනවා නම් අපිට පැහැදිලිව තේරෙනවා මේ සිද්ධිය පිටිපස්සේ පැහැදිලිව රජයට සම්බන්ධ පාලනයට සම්බන්ධ දේශපාලනයට සම්බන්ධ ධනවත් ව්‍යාපාරිකයන්ට සම්බන්ධ ප්‍රබල හස්තයන් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේ තමයි දැන් මේ වෙනකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තියෙන බරපතලම තත්ත්වය. දැන් පාස්කු දින එල්ල වෙච්ච මේ ප්‍රහාරය තුල අපි දැක්කේ නැහැ 2019 අප්‍රේල් මාසේ ඉඳලා 21 වෙනිදා ඇති වෙච්ච ප්‍රහාරයෙන් පස්සේ අපි දැක්කේ නැහැ හිටපු කිසිදු පාලකෙක් සත්භාවයෙන් යුතුව මේ විමර්ශන සාධාරණව විනිවිද භාවයකින් යුතුව යුක්තිය ඉෂ්ට කිරීමේ අභිප්‍රායකින් යුතුව ක්‍රියාත්මක කරනවා අපි දැක්කේ නැහැ. අපි දැක්කෙම ඒ හැම පාලකෙක්ම උත්සාහ කරේ හැම පාලනයක්ම උත්සාහ කරේ මොකක් හරි වංගුවක් ගහලා මොකක් හරි වෙන වෙස් බැඳුමක් කරලා මේ සිද්ධිය අටපත් කරන ක්‍රියාදාමයක තමයි හිටියේ. ඒ නිසා අර එක දේශපාලඥයෙක් කිව්වා වගේ උන් ඔක්කොම යාළුවෝ මල්ලි කියලා අපිට තේරෙනවා මේ එක්කෙනාට එක්කෙනා රැකබලා ගැනීමේ ඒ කුප්‍රකට දේශපාලන ක්‍රීඩාව මේ පාලකයෝ ක්‍රියාත්මක කරනවා කියලා. දැන් ඒ විදිහට තමයි මේ සාරා ජස්මින් සම්බන්ධයෙන් තියෙන මූලික තත්ත්වය ඇති වෙන්නේ. පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් අපි හොයාගෙන ගියාම කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කළ තියෙන වාර්තාවක තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ඒකේ කියනවා කොළඹ අපරාධ කොට්ටාෂයේ මගින් කරන ලද විමර්ශන වලදී ප්‍රධාන පොලිස් පරීක්ෂක මාහින් කන්ද යනායගේ ප්‍රකාශය සටහන් කර ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සෙල්ව රාසා දේව් කුමාර් යනාය සාරා ජස්මින් හෙවත් මහේන්ද්‍රන් පුලස්තිනි යනාය ඉන්දියාවට ගෙන යන්නට උදව් කළ බවට ඔහුගේ ඔත්තුකරු ප්‍රකාශ කළ බවට ප්‍රකාශයක් දී ඇත. දැන් මේ මාහින් කන්ද කියන්නේ කොළඹ අපරාධ කොට්ටාෂය CCD එකේ. හරිද? එතකොට ඒකේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් තමයි දැන් මේ කතාව කියන්නේ. එයාගේ ප්‍රකාශකෙන් කියනවා එයාගේ ඔත්තුකරුවෙක් කිව්වා කියලා මෙයාව ඉන්දියාවට ගෙනියන්න උදව් කරා කියලා. මේක තියෙන්නේ කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන සටහනක. මේ අප්‍රේල් මාසේ මේ මාර්තු මාසේ 21 වෙනිදා මේ පහුගිය 21 වෙනිදා ලබාගත් සහතික පිටපතක මේක තියෙනවා. දැන් එහෙම ඉන්දියාවට ගිය සාරාගේ සාරා සයින්ද මරුදුවලදී මලාය කියලා මැරුණොය කියලා කොහොමද 3 වෙනි DNA වාර්තාවක් එන්නේ? දැන් මේ විමර්ශන කරන්නෙත් ඒ පොලිසියම තමයි. මේ විමර්ශන කරන්නෙත් ඒ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම තමයි. හැබැයි ඒගොල්ලෝ කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණයට ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා කියනවා සාරා ජස්මින් ඉන්දියාවට ගෙන යන්න උදව් කරාය කියලා මෙන්න මේ විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා කියලා. එහෙම කියලා තව කෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාවලියක් දියත් වෙලා තියෙනවා. එතකොට එහෙම කියන පොලිසිය කොහොමද කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව කොහොමද කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව දැන් ඊයේ හවස 6:40ට පොලිස් මාධ්‍ය අංශය විසින් කොහොමද ඒ විදිහට ප්‍රකාශයක් නිකුත් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නේ. දැන් ඒ මාධ්‍ය නිවේදනය දිහා බැලුවාම දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේක අධිකරණ ක්‍රියාවලියක් අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුලේ අධිකරණයේ කාර්යපටිපාටිය බොහොම නිශ්චිතව දක්වලා තියෙනවා. හරි, බොහොම නිශ්චිතව දක්වලා තියෙනවා. දැන් එහෙම තියෙනකොට දැන් මේ සයින්ද මරුදු ප්‍රදේශයේ ඇතිවෙච්ච ඒ 4:26 දින ඇතිවෙච්ච ඒ මූලික තත්ත්වය ඇතුලේ මේ මියගිය කණ්ඩායම ඇතුලේ සාරා ජස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන්ගේ ශරීරයේ කොටස් තියෙනවා කියලා
දෙවතාවක් කරපු DNA පරීක්ෂණ අසමත්. ඒ කියන්නේ DNA වාර්තා තහවුරු කරගන්න බැරි වුණා. හැබැයි අපි දැක්කා රජයේ ඇතුලේ හිටපු සමහරුන්ගේ ඇඟ පුරා ඉත්තෑව දිව්වා. ඇඟ පුරා ඉත්තෑව දිව්වා නෑ සාරම් මලාමයි කියලා කියන්නේ. සාරම් මැරුණම තමයි. සාරා ඉන්දියාවට ගියේ නෑ. සාරා ජීවතුන් අතර නෑ. සාරම් මැරිලා ඉවරයි. සාරාගේ චැප්ටර් එක ක්ලෝස්. මේක තමයි ඉදිරිපත් කරගන්න ඕනේ කාරණේ. දැන් කියා ගන්න ඕන දේ තමයි සාරා නෑ. මොකද දන්නවා සාරා ජස්මින් ජීවතුන් අතර කියලා තහවුරු වුණොත් දන්නවා මේ 2019 අප්‍රේල් 21 වෙනිදා ඇතුල්වෙච්ච පාස්කු දින ඒ ම්ලේච්ඡ ප්‍රහාරේ බොහෝ කරුණු හෙලිදරව් වෙනවායි කියන. බොහෝ කරුණු හෙලිදරව් වෙනවායි කියන. ඒ නිසා එක්ක සහරා ජස්මින්ව මරන්න ඕනේ. එක්ක සහරා ජස්මින්ගේ චරිතය මරලා සහරා ජස්මින් කියලා කෙනෙක් ජීවතුන් අතර නැහැ කියලා ඒ චැප්ටර් එක ඒ පරිච්ඡේදය අවසන් කරන්නට ඕනේ. ඒ නිසා මේක ඉතාමත් සූක්ෂම ඉතාමත් ප්‍රබල දේශපාලන සහ බල අධිකාරියක අවශ්‍යතාවය මත සිද්ධ වෙන්න. දැන් කවුරු හරි කියනවා නම් ඇයි ඕගලන්ට පිළිගන්න බැරි මේ DNA වාර්තාව කියලා. අපිට සරල ප්‍රශ්නයක් පෙරලා අහන්න තියෙනවා. ඇයි එහෙනම් ඒ කියන අයට බැරි වුණේ කලින් කියපු DNA වාර්තා දෙක පිළිගන්න? කලින් ඉදිරිපත් කරපු DNA වාර්තා දෙක ඒක නෙගටිව් වෙච්ච නිසා. ඒ කියන්නේ සාරා ජස්මින්ගේ අස්ති කොටස් ඒ ස්ථානයේ තිබෙන්නේ නැහැ කියලා. සාරාගේ අම්මගේ ගත්ත DNA එක සමග ඒක ටැලි වෙච්ච නැති නිසා, පෑහිච්ච නැති නිසා ඒ වාර්තා දෙක පිළිගන්න බැරි නම් ඒ අයට අපි කොහොමද මෙච්චර කල් ගිහිල්ලා මෙච්චර දඟලලා ඒ ඇත්ත මෙච්චර තටමලා මෙච්චර ඕනෑකමකින් මේ කොහොම හරි සාරා මැරුණාය කියලා ඉදිරිපත් කරන්න ඔප්පු කරන්න ගත DNA වාර්තාව අපි පිළිගන්න. ඊළඟ තමයි පොලිසිය ඇයි හොරාට කලින් කෙහෙල් කන වටපන්නන්නේ? දැන් අධිකරණ ක්‍රියාවලියක ඇතුලේ අපි දන්නවා එහෙනම් DNA වාර්තාව ගරු අධිකරණයට ඉදිරිපත් කරලා ගරු අධිකරණේ ගොනුගත කරලා ගරු අධිකරණයෙන් ලබා දීපු තීන්දුවක් අනුව මෙන්න DNA වාර්තාව කරලා මෙන්න මේක පොසිටිව් වෙලා තිනවා මෙන්න සාරා ජස්මින්ගේ කියලා ඒ තරම්වත් ඉවසීමක් නැහැ. ඒ වෙනකන් ඉවසන්න බෑ. ඇයි? නැහැ කියන්න ඕනේ සාරා මලාය කියලා. කියන්න ඕනේ සාරා ජීවතුන් අතර නැතේ කියලා. ඒත් හින්දා තමයි මේ පොලිසිය මේ තරමට ඉක්මන් වෙන්නේ. අපි දන්නා මේක පොලිසිය ඕනකම නෙමෙයි වෙන්නේ. මේක මේ පොලිසිය මාධ්‍යංශේවත් පොලිසිය ඉන්න කවුරුවක්වත් එයාලගේ ඕනකම නෙමෙයි මේක වෙන්නේ. මේක ඊට වඩා එහා ගිය බලගත් හස්තයක් මේක පිටිපස්ස ක්‍රියාත්මක වෙනවා. මේ DNA වාර්තාව මේ වෙනකන් ගරු අධිකරණයට ඉදිරිපත් කළත් නැහැ. ඇයි? කියනවා ඊයේ වාර්තා ප්‍රකාශනයේම මාධ්‍ය නිවේදනයේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධව ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත. අනියමිත වෙලා තියෙන්නේ. එමසක් ගරු අධිකරණ කරුණු වාර්තා කළා නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපිට වෙනවා බොහොම පැහැදිලිව ගරු අධිකරණයට කරුණු වාර්තා කරනකන්වත් ඉන්න බැරි වෙච්ච මොකෙක් හරි ජහමනෙක් මේ පිටිපස්සෙ ඉන්නවායි කියන. ඇයි? එහාට ඒ තරම් හදිස්සි සාරා මලා එක නිශ්චිතයි කියලා මේ කරුණු ජනගත කරන්න සමාජයට ඉදිරිපත් කරන්න. ඒ නිසා අපි කියනවා තමුන් නැහැලා ඔළුවෙන් හිටගෙන මේ කාරණාව කිව්වත් අපි කියනවා මේ DNA වාර්තා පිළිගන්නේ නැහැ. මේ DNA වාර්තා අපි පිළිගන්නේ නැහැ. ඇයි? අපිට විශ්වාස නැහැ. ඒ විශ්වාසය මේ පරීක්ෂණ කරන අය, මේ විමර්ශන කටයුතු කරන අය අපෙන් උදුරාගෙන ඉවරයි. අපිට ඒ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් පවා අපිට විශ්වාස නැහැ. අපි විතරක් නෙමෙයි. පොලිසිය බාර ඉන්න ඇමතිතුමා කිව්වා මේ පරීක්ෂණ කටයුතු නැවත ආරම්භ කරන්න ඕනේ කියලා. වර්තමානයේ ජනාධිපතිවරයා කිව්වා මේ පරීක්ෂණ කටයුතු, විමර්ශන කටයුතු නැවත ආරම්භ කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ සමස්ත විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපිට පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලි සැකයක් තියෙනවා. පැහැදිලි විචිකිච්ඡාවක් තියෙනවා. පැහැදිලිව අපි කියනවා මේ විමර්ශන කටයුතු අසම්පූර්ණයි. මේ විමර්ශන කටයුතු විනිවිදභාවයකින් තොරයි. මේ විමර්ශන කටයුතු සාධාරණීය යුක්තිය ඉෂ්ට කරගන්නවා වෙනුවට යම්කිසි කණ්ඩායමක් ගලවා ගැනීමේ අරමුණකින් අභිප්‍රායකින් තමයි යන්නේ. අපි දැක්කා දිනේෂ් ශාෆ්ට. දැන් දිනේෂ් ශාෆ්ට නැති වෙලා කොච්චර කාලයක්ද? හැබැයි අද වෙනකන් කිසිදු සාධනීය ප්‍රගතියක් අත් කරගන්න බැරි වුණා. ඇයි? අන්න ප්‍රශ්නයක් තියෙනවා. අපි දැක්කා ලසන්ත වික්‍රමතුංගල. අපි දැක්කා ප්‍රගීත් තෙක්නලිගොඩලා. දැන් මේ වගේ සිදුවීම් ගණනාවක් තියෙනවා. ඇයි? ඒ සිදුවීම් සියල්ලක් දේශපාලනිකයි. ඒ නිසායි පැහැදිලිව කියනවා මේ පාස්කු දින ප්‍රහාරයත් පැහැදිලිවම දේශපාලනිකයි. දේශපාලනිකයි. ඒ නිසා තමයි මේ පාස්කු දින ප්‍රහාරයට යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැත්තේ. පාස්කු දින ප්‍රහාරයට යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැත්තේ. ඊළඟ එක තමයි
දැන් ආණ්ඩුව ලහි ලහියේ ගේන්න හදනවා ත්‍රස්ත විරෝධී පනත. ත්‍රස්ත විරෝධී පනත. දැන් ත්‍රස්ත විරෝධී පනත ගෙනීමේ මූලික අරමුණ ත්‍රස්ත විරෝධී පනත සම්මත කරෝති. මතක තියාගන්න අපිට ඒකෙන් පස්සේ මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ වගේ අදහස් දැක්වීමක්වත් අපිට කරන්න බැරි වෙනවා. ඇයි මූලික දේ තමයි ත්‍රස්ත විරෝධී පනතේ මේ තියෙන මුළු ප්‍රමාණයම මුළු ප්‍රමාණයම පිටු 103ක් පුරාවට තියෙන කරුණු දිහා බැලුවම සංක්ෂිප්තව මට නම් පේන්නේ කාරණා තුනයි. පළවෙනි කාරණේ තමයි අරගලකරුවන් සහ උද්ඝෝෂකයන් මර්ධනය කරන්න තමයි මේ ත්‍රස්ත විරෝධී පනත ගේන්න හදන්නේ. දෙක වෘත්තීය සමිති මර්ධනය කරන්න තමයි මේ ත්‍රස්ත විරෝධී පනත ගේන්න හදන්නේ. තුන මේ සමාජ අසාධාරණය ගැන ලෝකෙට ජනතාවට හෙළිදරව් කරන ජනමාධ්‍ය මර්ධනය කරන්න තමයි මේ ත්‍රස්ත විරෝධී පනත ගේන්න හදන්නේ. ඒ නිසා මේ ත්‍රස්ත විරෝධී පනත ඇතුලේ වගන්ති ගණනාවක් තිබ්බට සමස්තය කැටි කරලා ගත්තාම පැහැදිලිවම රජයට හිසරදයක් වෙච්ච රජයට දරා ගන්න බැරි රජයට මතවාදයේ ඉවසා ගන්න බැරි මේ උද්ඝෝෂකයෝ සහ අරගලකරුවෝ මර්ධනය කිරීම මේ ත්‍රස්ත විරෝධී පරතේ ප්‍රධානම කාරණේ. ප්‍රධානම කාරණේ ඉලේක තමයි වෘත්තීය සමිති වලට අඩුමතරමේ එලියටවත් බැහැ ගන්න බැරි වෙනවා. අඩුමතරමේ වෘත්තීය සමිති වලට එලියටවත් බැහැ ගන්න බැරි වෙනවා. ඇයි මේ පනත ඇතුලේ පැහැදිලිව කියනවා. පනත ඇතුලේ පැහැදිලිව කියනවා යම් අත්‍යවශ්‍ය සේවයකට හෝ සැපයීමකට හෝ යම් අත්‍යවශ්‍ය සේවා හෝ සැපයීම සමග සම්බන්ධ යම් තීරණාත්මක යටිතල පහසුකමකට හෝ ප්‍රවාහන පහසුකමකට බරපතල බාධා ඇතිකරන හෝ අලාභ හානි සිදු කිරීම ඒ සඳහා මැදිහත් වීම පැහැදිලිව දඬුවම් ලැබිය හැකි වරදක් මේක ඇතුලේ. එක සරල කාරණයක් මම මේ කියන්නේ. එක සරල කාරණේ. ඒ කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න බෑ. වෘත්තීය සමිතියේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න බෑ. දැන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම ලෝක ප්‍රඥප්ති අනුව මේ රට පිළිගත්ත තත්වයක්. හැබැයි වෘත්තීය සමිතිවලට ඒ තත්වය අහිමි කරලා දානවා. සමාජ ක්‍රියාකාරකයන්ට, සිවිල් ක්‍රියාකාරකයන්ට, සිවිල් සංවිධානවලට, බහුජන සංවිධානවලට පාරට බැහැලා තමන්ගේ විරුද්ධත්වය කියාගන්න බෑ. පාස්කු දින ප්‍රහාරය සාධාරණයක් උනේ නෑ කියලා කියාගන්න බැරි වෙනවා. ඇයි? මේක ඇතුලේ ඒ ක්‍රියාවන් වලට නිර්වචන නෑ. පුළුල් නිර්වචන තියෙන්නේ. නිර්වචනය නිර්වචනය කරන්නේ කවුද? පාලකයා විසින්, ජනාධිපතිවරයා විසින්, පොලිස්පතිවරයා විසින්, නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්, පොලිසිය භාර ඇමතිවරයා විසින්. එහෙම නැත්නම් ආණ්ඩුවේ හෙංචයියෝ විසින් තමයි අදාළ සිද්ධිය ක්‍රියාව නිර්වචනය කරන්නේ. එම නිර්වචනය කරලා ඕන්නම් මාසයක් දක්වා නිවාස රැස්සිය තියන්න පුළුවන්. මාස 3ක් වෙනකන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් හිටුවොත් මේක වැරද්දක් තමයි කියලා ඩියෝ ගහන්න පුළුවන්, රැන්ඩම් නියෝග ගන්න පුළුවන්. මෙච්චරකල් ජනාධිපතිවරයාට තිබිච්ච බලය දැන් නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා පල්ලෙහාට ගෙනවා. මෙච්චරකල් අධිකරණයට තිබිච්ච බලය මෙන්න විධායකයා පැහැර ගන්නවා. ඊට වඩා බරපතල කාරණයක් මේක ඇතුළේ තියෙනවා. මේ සමස්ත ත්‍රස්ත විරෝධී පනත හරහාම ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියෙන් ජනතාවට නියම වෙලා තියෙන, හිමි වෙලා තියෙන, උරුම වෙලා තියෙන මූලික අයිතිවාසිකම් අමුයේ උල්ලංඝනය කරනවා. අමුයේ උල්ලංඝනය. ඒ නිසා පාස්කු දින ප්‍රහාරයට අපි සාධාරණ ඉල්ලනවා වගේම එවැනි අසාධාරණ ක්‍රියාවන්ට විරුද්ධව හඬ නගන සමාජ ක්‍රියාකාරිකයන් මර්ධනය කරන්න ගේන මේ ත්‍රස්ත විරෝධී පනත අපි මුල් අවස්ථාවේදීම අපි පරාජයට පත් කරන්න ඕනි කියන කාරණේ බොහොම පැහැදිලි කරනවා. කවුරු හරි ජනතාව හිතනවා නම්, සාමාන්‍ය මිනිස්සු හිතනවා නම් නෑ අපිට ප්‍රශ්නයක් නෑ කියලා. නෑ, මේ ප්‍රශ්නේ ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ගෙදර දොරට තට්ටු කරනකම් ඔබ දන්නේ නෑ. ඔබ නිවාසාලස්සියට පත් වෙනකම් ඔබ දන්නේ නෑ. ඔබට රැඳවුම් නියෝගයක් එනකම් ඔබ දන්නේ නෑ. ඒ නිසා මතක තියාගන්න මේක දැවැන්ත විදියට විශාල විදියට අපේ ජීවිතත් එක්ක බද්ධ වෙලා තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා පාස්කු දින ප්‍රහාරයට අපි යුක්තිය ඉල්ලන්නේ කොයි යම්සේද? ඒ හා සමානවම ත්‍රස්ත විරෝධී පනත අපි පැහැදිලිව පරාජයටපත් කරන්න ඕනේ. හේතුව මේ සියල්ලක්ම දේශපාලන නාඩගම් නිසා. මේ සියල්ලක්ම දේශපාලන අරමුණු අභිප්‍රායන් එක කැටි වෙලා තියෙන නිසා. මේ සියල්ලක්ම රට ගැන, මිනිස්සු ගැන, ජනතාව ගැන, මූලික අයිතිවාසිකම් ගැන හිතලා නෙමෙයි. පාලකයා කොහොමද සුරක්ෂිත වෙන්නේ? පාලකයා කොහොමද සුමටව තමන්ගේ කාර්ය කරගන්නේ? පාලකයා කොහොමද තමන්ගේ පාලන බලය තහවුරු කරගන්නේ? පාලකයා කොහොමද තමන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්නේ කියන සාධක මත පදනම් වෙලා වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා පාස්කු දින ප්‍රහාරය එල්ල කරේ දේශපාලන අරමුණකින්ම තමයි. බලයට පත්වීමේ කෑදරකම නිසා එල්ල කරපු මේ පාස්කු දින ප්‍රහාරයෙන් ජීවිත 270ක් මිය ගිහිල්ලා 500ක අධික ප්‍රමාණයක් තුවාල වෙලා, එක්තැන් වෙලා, අබ්බගත වෙලා, අසරණ වෙලා
ඉන්න ඒ ලේ කඳුළු මතින් බලයට පත් වෙච්ච පාලකයෝ මේ රට විනාශමුඛයට දාලා අද වෙනකොට අපි ඉතාමත් බරපතල අඩියකට මේ රට තල්ලු කරලා තියෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා මේ සමාජ අසාධාරණයන්ට විරුද්ධව අපි අඛණ්ඩව පෙළ ගැසෙනවා. ඒ වගේම තමයි හාදියාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ සියලු දේ සාරාව මැරුවා වගේ සාරාව අතුරුදහන් කරා වගේ සාරාව රටින් පිටුවහල් කරා වගේ හාදියාගේ ජීවිතයට යම් හානියක් සිද්ධ වුණොත් ඒකේ වගකීම පැහැදිලිවම මේ රජයන් බාරගත යුතුයි කියන කාරණේ කියනවා. ඒත් එක්කම අවසාන වශයෙන් කියනවා මේ DNA වාර්තාවේ පිළිගන්නේ නැහැ. ඒත් එක්කම අපි ඒක විශ්වාස කරන්නේ ක්‍රමවේදයේ විශ්වාස කරන්නේ ඒකේ විනිවිදභාවයකින් තොරව කරපු මේ විමර්ශනය නැවත ආරම්භ කළා පාස්කු දින වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කරගන්නා තෙක් සාධාරණ ඉෂ්ට කරගන්නා තෙක් මේ ජනතාවගේ ඇස්වල කඳුළු පිහදැමෙන තෙක් අපි මේ සටන අඛණ්ඩ විස්තරහට ගෙනියනවා කියන කාරණේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. අපි දන්නවා අප්‍රේල් 21ක් එද්දි ඊළඟට අපි හැමෝම කල්පනා කරන දේ තමා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට වෙන්නේ කවද්ද කියන එක නෙමෙයි අපි කල්පනා කරන්නේ. අපි කල්පනා කරන්නේ ආණ්ඩුවේ ඊළඟ නාට්‍ය මොකද්ද කියලා. ආණ්ඩුවේ ඊළඟ රඟ දක්වන නාට්‍ය මොකද්ද කියලා. පහුගිය පාස්කු ප්‍රහාරයට අවුරුදු 4ක් පිරෙනවා මේ අප්‍රේල් 21ට. පහුගිය ගෙවුණු අවුරුදු 3ේම 2020 21 22 මේ අවුරුදු 3ේම අප්‍රේල් 21ට කලින් ආණ්ඩුව මොකක් හරි නාට්‍ය රඟ දක්වනවා. එකපාරක් අපි මත අපිට මතකයි අප්‍රේල් 21ට කලින් හිජාසිස් බුල්ලා කියන නීතිඥවරයා අත්තරංගුවට අරගෙන ඔහු මහමොලකාරයා කරන්න උත්සාහ කළා. ඉන් පස්සේ අර කාටද බස් ටිකට් බුක් කරලා දුන්න මිනිහෙක් අත්තරංගුවට අරගෙන ඔහු මහමොලකාරයා කරන්න උත්සාහ කළා. ඊට පස්සේ මේ සාරා ජස්මින් කියන කෙනා රට ගියා කියලා පැනලා ගියා කියලා කියන්න උත්සාහ කළා. 2022 ගෝඨාභය රාජපක්ෂ පැනලා යන්න කලින් 2022 අප්‍රේල් මාසේ මුල මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා පොලිස් ප්‍රතිවරයා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න එවකට නීති හා සාමයේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් එකතුලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා පෙන්වන්න උත්සාහ කළා. මේක පිටිපස්සේ කිසිම මහමොලකාරයෙක් නැහැ. මේ සහරාන් බයියත් කරපු වීඩියෝ එක ජනමාධ්‍ය වලට නිකුත් කරලා කිව්වා බයියත් කරන වෙලාවේ සහරාන්ගේ ප්‍රකාශය දාලා පැය කිය කොටසක් එඩිට් කරපු කොටසක් පෙන්වලා කියන්න උත්සාහ කළා. මේක මේ ආගමික අන්තවාදයේ විතරයි වෙන කිසිම කෙනෙක් නැහැ කියලා. දැන් මේ 2023 අප්‍රේල් 21ට ඔන්න මෙන්න තියලා අලුත්ම පිටපත එළියට ආවා. ඒ තමා සාරා ජස්මින් මරුණා කියලා. ඇත්තටම මේක ඉතාම බරපතල ඉතාම මේ පාස්කු ප්‍රහාරයේ එල්ල කරපු එකට වඩා බරපතල ප්‍රකාශයක්. මොකද ශ්‍රී ලංකාවේ යුක්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් ඉතාම බරපතල සැකසංකා මතු කරන ඉතාම බරපතල අවස්ථාවක්. ඒකට හේතුව තමා සාරා මරුණාද නැද්ද බලන්න පළවෙනි එක DNA එකක් කළා, දෙවෙනි එක කළා, තුන්වෙනි එක කළා. පළවෙනි එකෙන් ආණ්ඩුව කියන්නේ ඔකට සම්බන්ධ පිරිස් සතුටටපත් වුණේ නැහැ. මොකද සාරාගේ කොටස් එතන තිබ්බා කියලා අනාවරණේ උන්නේ නැහැ. දෙවෙනි DNA එකෙනුත් අනාවරණේ උන්නේ නැහැ. ඒ නිසා තුන්වෙනි එකට ගියා. තුන්වෙනි එකෙන් දැන් ඒගොල්ලෝ සැටිස්ෆයිඩ්. ඒක නිසා උසාවිය හරහා DNA වාර්තා එළියට එන එක පොලිස් මාධ්‍ය ප්‍රකාශක හලිත්සිය මාධ්‍ය සාකච්ඡාවක් දාලා එළියට දැම්මා. ඇයි අපි තුන්වෙනි එක පිළිගන්නේ? ආණ්ඩුව 1-2 පිළිගත්තේ නැත්නම් ඇයි අපි තුන්වෙනි එක පිළිගන්නේ? ආණ්ඩුව මේ කරන්නේ අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් මේ DNA ප්‍රොසීඩියක සම්බන්ධයෙන් වෙනත් දේවල් සම්බන්ධයෙන් බරපතල සැකයක් ඇති කරන එක. මේක මේ නඩුවට විතරක් නෙමෙයි, ඊළඟ නඩුවලදී කිව්වොත් එහෙම, ස්ත්‍රී දූෂණ නඩුවලදී කිව්වොත් එහෙම DNA ගැලපුණා කියලා ආපහු නැහැ අපි පිළිගන්නේ, තව එකක් කරන්න කිව්වොත් එහෙම ඊළඟට එන අපරාධ නඩුවලදී පළවෙනි DNA ගැලපෙනවා කියලා ආවොත් එහෙම නැහැ, තව එකක් කරන්න කිව්වොත් එහෙම පළවෙනි එක ගැලපෙන්නේ නැහැ කියලා එවිලා තව එකක් කරන්න කිව්වොත් එහෙම ඉතාම බරපතල තත්වයක් මේක. මේක මේ සාරා ඉන්නවද නැද්ද, සාරා පැනලා ගියාද, සාරාද මේක පිටිපස්සේ ඉන්නේ, සාරාද ඔත්තුකාරිය කියන එක නෙමෙයි ඇත්තටම මේක දැන් තියෙන ප්‍රශ්නේ. ඇයි මේ අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් මෙච්චර බරපතල සැකයක් ඇති කරන්නේ? අපිට ලොකු සැකයක් තියෙනවා මේ උත්සාහ කරන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් වහනේ පොහොයන එක පැත්තකින් තියලා මහමොලකරුවන් ආවරණය කරන එක විතරක් නෑ, මේකට සම්බන්ධ සියලු දෙනාම මේ විමර්ශන ගැන සැක සංකා ඇති කරලා මුදා හැරීමේ උත්සාහයක්ද මේ කරන්නේ කියලා. පහුගිය සතියේ ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේදී පුත්තලමෙදී නඩුවක් එඳෙව්වා. 2019 ජනවාරි මාසේදී වනාතවිල්ලුවෙන් බෝම්බ හොයාගත්ත යුග ගැන. ඒකේ ප්‍රධාන සැකකාරය තමයි ගපූර් මාමා. ගපූර් මාමාට විරුද්ධව ඔහු
තස්තවාදී වැලැක්වීමේ පන්ත යර්ථය කරපු පාපොච්චාරණයක් දාලා තියෙනවා. ඒ පාපොච්චාරණය ඇත්තද නැත්ද? ඒක ගැන යන නඩු විභාගයේදී ඒක ගැන යන අතුරු නඩු විභාගයේදී බරපතල සැකයක් ඇති කරන කාරණාවක් එළියට ආවා. ඒ තමයි මේ අස්සන් අරන් තියෙන පස්සේද කියලා. ඒ වගේ දැන් මේ එන්නේ එන්නම සම්පූර්ණ විමර්ශන ගැන සැක සංකා මතු කරන තත්ත්වයකට පත් කරලා තියෙනවා. සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා පහුගිය දවසක ඇප ලැබුණා. ඇය එක එක අවස්ථාවල කරපු ප්‍රකාශ එක එක අවස්ථාවල දෙලියට ආවා. මේ තියෙන්නේ එහෙම එක ප්‍රකාශයක්. මේකෙදි ඇය කියනවා මේ දීර්ඝ ප්‍රකාශ කොටසක් මම කියවන්නේ ඒකම ලොකු පිපිරීමක් වුණා. මම දන්නේ නැහැ මට මොනවා වුණාද කියලා. ගින්දර රස්නේ දැනෙනකොට මට සිහිය ආවා. දුව මගේ ළඟට ඇවිත් අයියා අයියා කියලා කෑ ගැහුවා. දොර ළඟ මූණ බිම බිමට හිටගන්න පුතා වැටලා හිටියා මම දැක්කා. එයා ඔළුව දෙපාරක් විතර උස්සනවා. ටික වෙලාවකින් මම හිටිය කාමරේ දොර ඉස්සරහින් ගෑනු කෙනෙක් හිටගෙන හිටියා. එයාගේ ඇඳුම් ටිකක් පිච්චිලා තිබුණා. කවුද ඉන්නේ කියලා මම දෙමළෙන් ඇහුවා. ඊට පස්සේ විනාඩි 5කින් විතර ඒ ගෑනු කෙනා දැක්කේ නැහැ. පෙනුමෙන් ඒ ගෑනු කෙනා උස මහතයි. විල්වාන්ගේ බිරිඳ කෙට්ටුයි. සාරගෙයි නෆ්නගෙයි අෆ්රින්ගෙයි කටහඬ එක වගේ. මම හිතන්නේ ඒ සාරා. මම හිතන්නේ ඒ සාරා. මේ අපි නෙමේ කියන්නේ සහරාන්ගේ බිරිඳ කිව් එක. මේක දෙරණ වගේ රූපහරි නාලිකා ගොඩක් රූපහරි නාලිකා මේක වාර්තා කළා. එතකොට මේ සහරාන්ගේ බිරිඳගේ මේ ප්‍රකාශ බොරුද? එහෙමනම් ඉස්සරහදි කියයි දැන් සහරාන්ගේ බිරිඳ ප්‍රධාන සාක්ෂිකාරියක් වෙනවා, එකතැනක විත්තිකාරියක් වෙනවා. මේ ඔක්කොම පරස්පර ප්‍රකාශ, මේ විමර්ශන වැඩක් නැහැ කියලා ඔක්කොම කට්ටිය ලිරේ. මේ විමර්ශන ගැන සාධාරණ සැකයක් ඇතිකරන්න හදන උත්සාහයක්ද කියලා අපි නැවත වතාවක් ප්‍රශ්න කරනවා. ඒ වගේම තමයි සාරා ජස්මින්ට ලංකාවෙන් පණින්න උදව් කළා කියලා, සාරා ජස්මින්ට හැංගෙන්න උදව් කළා කියලා කිහිප දෙනෙක් අත්අඩංගුවට පත් වුණා. ඒකෙන් එක්කෙනෙක් තමයි අබුබකර් කියන පොලිස් නිලධාරියා. මේ පොලිස් නිලධාරියට විරුද්ධව නීතිපතිවරයා මහා අධිකරණයේ අධිචෝදනා ගොනු කරලා තියෙනවා. ඔහුට පහුගිය සතියේ අප හැම්බුණා. ඔහුට අපයි ඉල්ලද්දි ඔහුගේ නීතිඥවරයා නීතිපතිවරයා විරුද්ධ වුණා මේකට අප දෙනවට. එහෙමනම් කොහොමද අබුබකර් අත්අඩංගුවට ගත්තේ? විමර්ශනයක් ඉවරෙන්න කලින් මිනිස්සු අත්අඩංගුවට ගන්න දනිත විමර්ශනයක් ඉවරෙන්න කලින් මහා අධිකරණයේ අධිචෝදනා ගොනු කරනවද? කොහොමද අත්අඩංගුවට ගත්තේ? මේ තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අබුබකර් ගැන කරුණු වාර්තා කළ ඒවා. මේ සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු වලට අදාළව යෝගරාසා ලවන් පරමේශ්වර නඩරාසා කමලරාජ් සිවලිංගම් රවීන්ද්‍රන් නේෂදුරේ විනෝදන් සුබ්‍රමණියම් මේ වගේ නම් ගොඩාක් දාලා නම් කිහිපයක් තියෙන සිසුර කුමාර සේනාරත්න මාවඩුවේ සරච්චන්ද්‍ර යන පුද්ගලයන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඒ අනුව සාරා ජස්මින් හෙවත් මහේන්ද්‍රන් පුලස්සනී අන්තවාදී සංවිධානයක සමාජිකාව සංගවීමට හෝ මෙරටින් පිටව යාමට ආධාර අනුබල දීම 1979 අංක 48 දරන තස්සවාදයේ වැළැක්වීමේ తాවකාලික විදුලන පන්තියේ 2 1 ආ ආ ඈ ඊ 3 ආ වගන්ති යටතේ වරදවල් වේ. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කළේ. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරපු වාර්තාවක තව සඳහන් වෙනවා මෙහෙම. විමර්ශන වලදී අනාවරණය කරගත් කරුණු අනුව අංක 487 කෝවිල් පාර මාන්කාඩු කලවංචිකුඩි පදිංචි සෙල්වරාසා දේවකුමාර් සහ අංක 146 මුස්ලිම් මධ්‍ය මහාවිද්‍යාල පාර අක්කරේ පත්තුව අංක 6 පදිංචි නාගුරු තම්බි අබුබකර් යන අය පිළිවෙලින් 2020 7 මාසේ 11 සහ 2020 7 මාසේ 13 වන දින කොළඹ අපරාධ කොට්ටාස මගින් අත්අඩංගුවටගෙන 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විදුනාද පනත යටතේ රැඳුම් නියෝග ලබා ගන්න විමර්ශන සිදු කරනවා කියලා තියෙනවා. කොළඹ අපරාධ කොට්ටාසයේ CCD එක නිලධාරීන් මොකද කිය අබ්බකරව අත්අඩංගු ගත්තාය මොකද කියන්නේ? සාරා පැනලා ගියා කියලා තහවුරු කරගෙන නෙමෙයිද මේ අත්අඩංගු ගැනීම කළේ? මේ විමර්ශන වලට දැන් මොකද වෙන්නේ? මේක මේ අපිට සාරා ඉන්නවද නැද්ද කියන එක ගැන ප්‍රශ්නයක් නෙමෙයි, ලංකාවේ අපරාධ විමර්ශනය ගැන ප්‍රශ්නයක්. ඒ වෙක්කම 2019 අප්‍රේල් 21 වෙච්ච පාස්කු ප්‍රහාරය සම්බන්ධ සම්පූර්ණ විමර්ශන ගැන ප්‍රශ්නයක් ඇති කරන එකක්. සාරා හිටියත් නැතත් මේ වෙනකොට විමර්ශන ගැන සම්පූර්ණ සැකයක් ඇති කරලා ඉවරයි. හරිනම් මේ තත්ත්වයට පත් කළ නිලධාරීන් අත්අඩංගුවට ගන්න ඕන. DNA එකක් කළා දෙකක් කළා කො ඒවට සම්බන්ධ වෙච්ච අයට මොකද වුනේ? ඒව බොරු නම් ඒ කරපු අයට මොකද කළේ? තුන්වෙනි එක කොහොමද එකපාරට ඇත්ත වෙන්නේ?
රොහන් සිල් අපි එතුමා කිව්වා වගේම මේ වෙනකොට අපි විශ්වාස කරනවා මේ සිදුවීමේ ප්‍රධාන සාක්ෂිකාරය කාර්යයක් සහ කාර්යයක් තම කාර්යයක් තම ෆාතිමා හාදියා සහරන්ගේ බිරිඳ අනිත් එක්කෙනා දැන් අපමිට ඉන්න අබුබකර් මේ දෙන්නගේ ජීවිත අනතුරුය කියලා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම සාරා මේ ෆාතිමා හාදියා ෆාතිමා හාදියාට අපදීලා දවස් දෙකක් යනකම් එළියට දැම්මේ නැහැ කිසිම රිමාන්ඩ් නියෝගයක් නැතුව බන්ධනාගාරේ තියාගෙන විවිධ උසාවි වලට අරන් ගියා ගිහිල්ලා ඇතුළට දාන්න හැදුව නැවතත් අන්තිමට ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව බන්ධනාගාරයට කතා කරලා වාර්තාවක් ඉල්ලුවට පස්සේ එකපාරට හදිසි එළියට දැම්මා ඇයි ඒව තියාගන්න උත්සාහ කළේ අපි රජයෙන් ඉල්ලනවා ඒ කියන්නේ මේකේ මේ මේ පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ගෙන් අපි ඉල්ලනවා මේගොල්ලන්ගේ ජීවිත ආරක්ෂා කරන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලනවා පොලිසිය කියන ඒවා විශ්වාස කරන්න එපා මොකද පොලිසිය මුලින් කිව්වා අපි නෙමෙයි DNA කලේ මුලින් ඒගොල්ල කිව්වා සාලා මැරුන්නේ නැහැ කියලා මේ ඒගොල්ල කරුණු වාර්තා කරලා තියෙනවා සාරා පැනලා ගියා පැනලා යන්න උදව් කළා කියලා අපි නෙමෙයි පොලිසිය ඉතින් ඒ පොලිසියම දැන් කියනවා සාරා මැරුණා කියලා ඒ DNA පරීක්ෂණ කරපු කට් මුලින් DNA පරීක්ෂණ කරෙත් එකම තැනින් අන්තිමට DNA පරීක්ෂණ කළෙත් එකම තැනින් ඉතින් මුලින් නැහැ කියනවා දැන් ඔව් කියනවා අපි කොහොමද තවදුරටත් මේ විමර්ශන ගැන විශ්වාස කරන්නේ මහජනතාවගෙන් ඉල්ලනවා ආණ්ඩුව මේ කරන්න හදන්නේ සමහරට ඉස්සරහදී තවත් දරුණු මොකක් හරි කුමන්ත්‍රණයක මුල වෙන්න පුළුවන් මේ ලංකාවේ අපරාධ විමර්ශනයේ සම්බන්ධ මේ සිස්ටම් එක ගැන බරපතල සැකසංකා ඇති කරලා ප්‍රධාන පෙළේ අපරාධකාරයෝ එළියට දාන සැලැස්මක මුල වෙන්න පුළුවන් අවදියෙන් ඉන්න කියලා සිරු දනාගෙන් ඉල්ලනවා අපි ඊයේ දවසේ දැක්කා එක පාරටම පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිනවා සාරා ජස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන්ගේ DNA පරීක්ෂණ තුන්වෙනි වර තහවුරු කරගත්තා සාරා ජස්මින් මිය ගිහින් තියනවා කියන කාරණාව. පාස්කුරිදා ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අවධානයෙන් පසුවන ඒට යුක්තිය බලාපොරොත්තුවෙන් හඬනගෙන පාර්ශ්වයන් විදියට මේ නිවේදන අපිට අමුතු දේවල් නෙමෙයි. පහුගිය අවුරුදු 4 පුරාවම පුරාවටම අපි දැක්කා වවුනතිව්වල කොටි නැගිටිනවා නාට්‍යයෙන් පටන් ගත්තට පස්සේ සාෆි සහබ්දීන් නාට්‍ය නෞෆ මෞලොවි මහමලකරුවා කිරීමේ නාට්‍ය ඒ වගේම බොරැල්ලේ ඒ අත්බෝම්බ නාට්‍ය වගේ නාට්‍ය ගණනාවක් රඟ දක්වපු පාර්ශවයන් මේ ආකාරයේ තවත් නාට්‍ය ඉදිරියටත් රඟ දක්වන්න පුළුවන් කියන කාරණාව සම්බන්ධයෙන් අපිට පැහැදිලි කිරීමක් සහ හැදෑරීමක් තියෙනවා ඒක නිසා මේ දේවල් සම්බන්ධයෙන් අපි විමතියටපත් වෙන්නේ නැහැ. අපි මුලින්ම බලමු කවුද මේ සාරා ජස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් කියන්නේ කියලා. සාරා ජස්මින්ගේ මුල් නම තමයි දෙමව්පියන් විසින් ලබා දෙන නම තමයි පුලස්තිනී මහේන්ද්‍රන්. ඇය ද්‍රවිඩ තරුණියක් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරපු ඉතාමත් පාසලේ දක්ෂ ශිෂ්‍යාවක් ඇය කලවංචුකුඩි ප්‍රදේශයේ උසස් පෙළ අමතර පන්ති යන කාලේ තමයි මේ අන්තවාදී මේ කණ්ඩායම් එක්ක වෙන්නේ තව්හීද් ජමාත් සංවිධානයත් එක්ක එකතු වෙන්නේ සහරාන්ගේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්නේ එතනින් පස්සේ ඇය ඉස්ලාම් ධර්මය වැළඳ ගන්නවා ඒකෙන් පස්සේ පුලස්තිනී මහේන්ද්‍රන් සාරා ජස්මින් බවට පත් වෙනවා. එහිදී ඇයට හස්තුන් මොහමඩ් හෙවත් කටුව පිටියේ එම්ලේච්ච බෝම්බ ප්‍රහාර එල්ල කරපු බෝම්බ ප්‍රහාරකයාව මුණ ගැහෙනවා. පසුව උන් දෙදෙනා විවාහපත් වෙනවා. සාරා ජස්මින්ගේ පවුලේ අය දෙමව්පියෝ මව ඒ සියලු දෙනා මේ දෙයට විරුද්ධ වෙනවා. විරුද්ධ වෙලා ඇය අන්තවාදයෙන් නැත්තං හස්තුන්ගෙන් ගලව ගන්න අබුඩාබි බලා රැකියාවකට පිටත් කරලා යවනවා. නමුත් මාස 3ක් පැණි කැටි කාලයකදී සාරා නැවතත් පෙරලා ඒ මව්පියන්ගෙන් මිදිලා හස්තුන්ව හොයාගෙන නැත්නම් ඒ අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් වෙනුවෙන් නැවතත් පෙරලා ලංකාවට එනවා. එතනිනුත් පස්සේ නැවතත් ඒ පවුලේ උදවිය සාරාගේ ඒ මාමලා අම්මගේ පාර්ශවය මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා නාරම්මල කලවංචිකුඩි පොලිසියවල පැමිණිලි දානවා
සාරව මේකෙන් ගලව ගන්න. නමුත් අවසානයේ පොලිසිය දීපවා සාර කියනව නෑ මම හස්තුන් එක්ක යනවා කියලා. මම ඔබට කියන්න උත්සාහ කරේ මේ කාරණාව වලින් ඔබට පැහැදිලි වෙනවා. ඒ සාරා ජස්මින් කියන ඒ කාන්තාව කතරම් අන්තවාදයට නැඹුරු වී සිටියාද කියන කාරණාව. කතරම් මේ සම්බන්ධයෙන් බ්‍රේන් වොෂ් වෙලා හිටියද කියන කාරණාව. ඒ තරම් අන්තවාදයට නැඹුරු වෙච්ච සහරන්ගේ මූලික කණ්ඩායමේ කෝ ගෲප් එකේ සිටිපු නිත්‍ය සමාජිකාවක්. 2014 15 ඉඳලා සහරන්ගේ බිරිඳගේ කට උත්තර අනෝ ජනාධිපති කොමිසමට දීපු. ඒක නිසායි අපි කියන්නේ මේ සහරාන්ගේ කණ්ඩායම ගැන මේ ත්‍රස්ත ප්‍රහාරය ගැන මේ විමර්ශන සම්බන්ධයෙන් සාරා ජස්මින් කියන්නේ ඉතාමත් වැදගත් සාක්ෂියක් කියන කාරණාව. ජනාධිපති කොමිසමේදී තවදුරටත් අනාවරණය වෙනවා. සාරා ජස්මින් තමයි ඒ සහරාන්ගේ කණ්ඩායමේ ඒ බොහෝ දෙනෙක්ට හස්තුන්ට ඒ බොහෝ දෙනෙක්ට අන්තර්ජාලයේ උස්සේ ඉංග්‍රීසි මාධ්‍යෙන් තින කරුණු කාරණා පරිවර්තනය කරලා දෙන්නේ. පුහුණු වීම වලට අවියායුධ සම්බන්ධයෙන් ඒ බොහෝ දේවල් සම්බන්ධයෙන් සාරා ජස්මින් තමයි ඒව හොයලා සිංහලට පරිවර්තනය කරලා දෙන්නේ. ඒ තරම් මේ ක්‍රියාදාමයන් වල සක්‍රීයවම හිටපු කෙනෙක් තමයි සාරා ජස්මින් කියන්නේ. ඒ කියන්නේ මේ පරීක්ෂණ වලට ඉතාමත් වැදගත් සාක්ෂියක්. අනිවාර්යෙන්ම මේ සාරා ජස්මින් දැනගත යුතුයි සහරාන්ගේ මේ සමස්ත ක්‍රියාදාමයේ සම්බන්ධයෙන්. අනිවාර්යෙන්ම සාරා ජස්මින් දැනගත යුතුයි සහරාන්ගේ කණ්ඩායමට කොහොමද අරමුදල් ලැබුණේ, කොහොමද පහසුකම් ලැබුණේ කියන කාරණාව. අනිවාර්යෙන්ම සාරා ජස්මින් දැනගත යුතුයි සහරාන්ට පිටිපස්සෙන් හිටපු මේ ත්‍රස්ත ක්‍රියාකාරකම් වල මහා සැලසුම් කරුවන්, මහා මුල කරුවන් කවුරුන්ද කියන කාරණාව. මෙන්න මේකයි තාමත් වැදගත්. සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ත්‍රස්ත කණ්ඩායම ඒ ප්‍රධාන 8 දෙනා දේවස්ථාන 3ක් සහ හේ හෝටල් පරිශ්‍රයන් ඒ ස්ථානවලදී මරාගෙන මැරුණාට පස්සේ මේකේ පිටිපස්සේ හිටපු අපි විශ්වාස කරන විදිහට මේ මහා සැලසුම් කරුවන්ට, මහා මුල කරුවන්ට අවශ්‍ය වුණා මේ කණ්ඩායමේ ඉතුරු සාක්ෂි ටික විනාශ කරන්න. ඒ නිසා තමයි මේ සියලු දෙනා 2019 අප්‍රේල් 26 වෙනිදා සයින්ද මරුදු ඒ ආරක්ෂිත නිවාසණයකට ගාල් වෙන්නේ. අපි විශ්වාස කරන විදිහට, අපේ කියවීම විදිහට මේක පිටිපස්සේ හිටපු සැලසුම් කරුවන්ට, මේ මහා මුල කරුවන්ට අවශ්‍ය වුණා ඒ සියලු දෙනා එක ස්ථානයක විනාශ කරන්න. ඒ අනුව තමයි 2019 අප්‍රේල් 26 වෙනිදා සයින්ද මරුදු වලදී ඒ පිපිරීම් මාලාවත් එක්ක ඒ ඝාතන ඒ ජීවිත විනාශ වෙන්නේ. නමුත් කාගේ හෝ වාසනාවකට හෝ අවාසනාවකට ඒකෙදි ජීවිත තුනක් බේරෙනවා. හාදියා, හාදියාගේ දුව සහ මේ ජනාධිපති කොමිසම්වල කියවිච්ච විදියට සාරා ජස්මින් එදා පිපිරීම සිද්ධ වෙන වෙලාවේ සයින්ද මරුදු නිවසේ ඉඳලා තිනවා සහරාන්ගේ තාත්තා කාසිම්, සහරාන්ගේ අම්මා සිත්ති උම්මා, රිල්වාන්, රිල්වාන්ගේ නෝනා ෆාතිමා නෆ්නා, එයාගේ දුව මිහිරා, පුතා සහීඩ්, සහරාන්ගේ අනිත් මල්ලි ෂේයිනි, ෂේයිනිගේ නෝනා ෆාතිමා අෆ්රින්, ෂේයිනිගේ දුව හමාමා, පුතා උමාර්, සහරාන්ගේ බාලනංගි හිදායා, හිදායාගේ පුරුෂයා රිෂාත්, ඔවුන්ගේ දුව රුබෙයිදා, කාත්තන් කොළිය වල පදිංචි නියාස්, ඊට පස්සේ සාරා, ෆෙරෝසා, හාදියා, හාදියාගේ පුතා වාසිත්, ඒ වගේම රුදෙයිනා. මේ ආකාරයෙන් 19 දෙනෙක් අඳුරගෙන තිනවා ඒ අවස්ථාවේ සයින්ද මරුදු නිවාසී හිටියා කියලා. එයින් පස්සේ විමර්ශන නිලධාරීන් ශරීර කොටස් 16ක් අඳුර ගන්නවා. සහරාන්ගේ බිරිඳ සහ සහරාන්ගේ දුව ජීවතුන් අතර අදටත් ඉන්නවා. සාරට වෙච්ච දෙයක්, වෙච්ච කෙරිච්ච දෙයක් හොයාගන්න බැරි වෙනවා. නමුත් පස්සේ ජනාධිපති කොමිසමේදී වාර්තා වෙනවා හාදියාගේ සාක්ෂි සටහන් අනුව හාදියා ප්‍රකාශ කරනවා සහරාන්ගේ බිරිඳ. හාදියාට සිහියෙද්දී සාරා ජස්මින් ඒ ස්ථානයේ හිටියා කියන කාරණාව ජීවතුන් අතර. එතනනුත් එහාට ගිහිල්ලා
ජනාධිපති කොමිසමේ ඒ විමර්ශන නිලධාරියෙක් විදිහට හිටපු ස්ථානාධිපති වෙදරෙක් විදිහට හිටපු අර්ජුන් මහින්කන්ද කියන නිලධාරියා ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවෙක් කරහා තහවුරු කරගන්නවා සාරා ජස්මින් මේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ජීවතුන් අතර හිටියා කියන කාරණාව කලවංචි කොඩි පොලිසියේ රතවාහන අංශ ස්ථානාධිපති අබුබකර් කියන නිලධාරියා ඒ කැබ් රථයකින් සාරා ජස්මින්ට ඉන්දියාවට පලා යන්න උදව් කරා කියන ඒ සාක්ෂිය මේ වෙදි ජනාධිපති කොමිසමේ සටහන් කරලා තියෙනවා ඒ සාක්ෂිය අනුව 2020 ජූලි මාසේ මේ අබුබකර් කියන නිලධාරියාව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා එතනිනුත් එහාට ගිහිල්ලා जीव विद्यात्मक डीएनए परीक्षण देखकिन ए शरीर कोटा से सारागे मावगे शरीर कोटा सारागे मावगे डीएनए सांपल परीक्षा करला विद्यात्मक एकवतावक ने में देवतावक परीक्षा करला सनात कर गन्ना सारा में गी नै कियला में परीक्षण करेत में विद्यात्मक में विमर्शन मेहे हुए ए पोलिस निर्धारित माय ए परीक्षण कंडायम නමුත් අවුරුදු 4ක් ගිහිල්ලා නැවත වතාවක් සාරාගේ ශරීර කොටස් ගොඩ අරගෙන තුන්වැනි වතාවට ඔප්පු කරන්න යනවා සාරාමිය ගිහිල්ලා DNA සෑම්පල් ගැලපෙනවා සාරාමිය ගිහිල්ලා කියලා අපි ඔබ අවධානයට යොමු කරන්න මේකේ තවත් බිහිසුණු යථාර්ථයක් මේ DNA පරීක්ෂණ දෙවැනි වතාවේ ගැලපෙන්නේ නැහැ කියලා ඒ පරීක්ෂණ මෙහෙව්වේ ඒස්පී සමන් වීරසිංහ කියලා නිලධාරී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඔහු ඒ DNA සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවලා විමර්ශනය කරලා ඔහු සනාථ කරගන්නවා අධිකරණයට ජනාධිපති කොමිසමට කරුණු දක්වනවා සාරා මිය ගිහිල්ලා නැහැ සාරාගේ DNA සෑම්පල් ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් හිටි හැටියේම මේ ඒස්පී සමන් වීරසිංහ කොවිඩ් හැදුනා කියලා අභිරහස් ආකාරයෙන් මිය යනවා. මේ මුත ශරීර ආදාහණය කරන අදටත් මේ මරණ ඉතාමත් අභිරහසක් DNA පරීක්ෂණ ගැලපෙන්නේ නැහැ කියලා පරීක්ෂණ මෙහෙවපු ඒස්පී සමන් වීරසිංහ ඔව් මේ පරීක්ෂණ අතරමඟදී කොවිඩ් හැදිලා ඉතාමත් අභිරහස් ලෙස මරණයට පත් වෙනවා ඔබලා දන්නවා මේ පරීක්ෂණ මෙහෙවපු ශානි අබේසේකරලට රවි සෙනවිරත්නලට අත්‍යචිරණ මොකද්ද කියලා නාලක සිල්වලට අත්‍යචිරණ මොකද්ද කියලා මේ වෙනුවෙන් හඬ නගව අපි වගේ පාර්ශ්වයන්ට අත්‍යචිරණ මොකද්ද කියලා ඒ වගේම මේකෙන් චෝදනා ලැබපු නිලන්ත ජයවර්ධනලට දේශබන්දු තෙන්නකොණලට සිසර මෙන්ඩිල්ස්ලට මොකද උනේ කියන එකත් මේ රටේ සමස්තයක් විදිහට සබුද්ධික ජනතාව දන්නවා එහෙම වට පිටාවක තමයි අපි ජීවත් වෙන්නේ ඒක නිසා අපිට මේ ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් සමස්තයක් විදිහට අරන් බැලුවාට පස්සේ තවදුරටත් සනාථ වෙනවා මේ දේවල් වලින් බොම් පැහැදිලිව මේක ISIS ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරයක් නොවේ කියන එක මොකද ISIS ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කරා නම් ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ මේ ආකාරයෙන් පරීක්ෂණ නොමග යවන්න හෝ මේ ආකාරයෙන් මේ දිගින් දිගටම නාට්‍ය රංග දක්වන්න ඒක නිසා තවදුරටත් සනාථ වෙන්නේ මේකේ සැලසුම් කරුවන් මේකේ මහා මොළ කරුවන් මේ මහා කුමන්ත්‍රණ කරුවන් නිරුපද්‍රිතව ඉතාමත් බලගත් පුටුවල අදටත් වැජබෙනවා කියන කාරණාව තමයි මේ සමස්ත සිද්ධාමය අරගත්තට පස්සේ අපිට හැංගියන්නේ ඒක නිසා බොහොම පැහැදිලිව කියන ගරුපියතුමත් කිව්වා වගේ ඊයේ පෙරේදා හිටපු ජනාධිපතිතුමාගේ හෘද සාක්ෂිය කතා කරන්න පටන් ගන්න තිනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැන් කියනවා මේක පිටිපස්සේ මේ සැලසුම් කරණයේ හිටියේ එක්තරා දේශපාලන කඳුරක් කියන එක. ඒක නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේ මහා කුමන්ත්‍රණ කරුවන්ට මහා සැලසුම් කරුවන්ට සාරා ජස්මින්ව පොළොවේ යට කරලා පෙට්ටියට ඇනේ ගහලා පාස්කු ප්‍රහාරයේ සියලු සාක්ෂි වසන් කරා කියලා ඔබලා හිතනවා නම් මේ සත්‍ය කියන කාරණාව කවදාවත් පෙට්ටියට ඇනේ ගහලා යට කරන්න බෑ කියන එක අපි තාමත් අවබෝධයෙන් කියනවා. ඒ වගේම අපි යුක්තිය
සාධාරණත්වය අපේක්ෂා කරන පාර්ශ්වයන් විදියට අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නවා මේ සම්බන්ධයෙන් හඬ නගනවා කතරම් බාධා කිරීම ආවත් අපි අවසානයේ දක්වා මේ සටන රැගෙන යනවා කියන එකත් බොහොම පැහැදිලිව කියනවා ඒ වෙනතෙක් අපේ සටන නතර කරන්නේ නැහැ කියන එකත් බොහොම පැහැදිලිව කියනවා ඒ වගේම අවසාන වශයෙන් අපි මතක් කරනවා මේක මේ රටේ විමර්ශන සම්බන්ධයෙන් එල්ල කරපු ඉතාමත් තීරණාත්මක බලගත් මරු පහරක් හෙට අනිද්ද වෙtti අධිකරණ වලට කරුණු දක්වයි නීතිඥයෝ සහ විවිධ පාර්ශව මේ දක්වා ගොනු වෙච්ච නඩුවල DNA පරීක්ෂණ පිළිගන්න බෑ කියන එක මේ DNA පරීක්ෂණ විශ්වාස කරන්න බෑ කියන එක එකවතාවක් තහවුරු කරපු දේවතාවක් තහවුරු කරපු ඒ පරීක්ෂණය තුන්වෙනි වතාවට හාත්පසින්ම වෙනස් උත්තරයක් වෙන තැනට පත් කරපු මේ විමර්ශන කණ්ඩායම් මේ රටේ මේ විද්‍යාත්මක පරීක්ෂණ ඉතාමත් විහිළු සහගත තැනකට පත් කරලා තිනවා කියන එක අද අපි අවධාරයෙන් යොමු මතක් කරනවා ඒක නුදුරේම මේ අධිකරණ පද්ධතියේ විශාල කැළඹීමක් ඇති කරන සිද්ධියක් බවට පත් වේවි කියන කාරණාවත් අපි අද දවසේ මතක් කරනවා බොහොමත්ම ස්තුතියි ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැකුමක්